අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබදාසක් කියලා කියලා. ඉතින් අද ඔයගොල්ලන්ට අරන් ආවේ මේකත් අරාබි රෙසිපි එකක් තමයි. මේක අරාබි පැරණි රෙසිපි එකක්. මේක YouTube එකේ සර්ච් කරලා බලද්දි කොහොමවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේකට කියන්නේ ෂෙල්ලා කියලා තමයි, එහෙම නැතිනම් සිල්ක් කියලා මේ කොළ වර්ගයට. සිල්ක් කියන කොළ වර්ගයෙන් තමයි මේ රසවත් කෑම එක හදාගන්නේ. ඉතින් මේක අරාබි ක්‍රමයට හදන අරාබි රෙසිපි එකක් තමයි. ගෘහ සේවිකාවන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම අරාබි රෙසිපි හොයන ඕනටත් ගොඩක් වැදගත් වෙයි. සිල්ක් කියලා කොළ වර්ගයක් තියෙනවා. ඒක ටිකක් මේ ස්පැනිෂ් කොළ වර්ගය තමයි. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට මුං ඇට බත් එකතු කරලා ජෙරිස් එහෙම නැත්නම් හැරිස් කියන අරාබි කෑම වර්ගයේ වගේ තමයි මේකත් හදාගන්නේ. ඉතින් මේකට කියන්නේ අරාබියන් කියන්නේ ෂෙල්ලා කියලා. එහෙම නැතිනම් ඉංග්‍රීසියෙන් සිල්ක් කියන මේ කොළේට. ඉතින් සිල්ක් රෙසිපි එකක් තමයි අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා යමු වීඩියෝ. ඉතින් ඒ වගේම ආදරෙන් මතක් කරනවා ඔයාලා තවමත් මාලිඩිසිල්වා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න, ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට තමයි වටිනා වීඩියෝ එකක් ඔයාලට ඉක්මනින්ම ලැබෙන්නේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මුං ඇට කෝප්පයක්, ඒ වගේම හාල් කෝප්පයක්. ඉතින් බාස්මති හාල් තමයි මම අරගත්තේ. ඔයාලට පුළුවන් කැකුළු හාල්, එහෙම නැතිනම් බාස්මති හාල්, එහෙමත් නැතිනම් ඊජිප්තන් හාල් වගේ දෙයක් මේකට එකතු කරගන්න. ඒ වගේම මේකට අවශ්‍ය වෙනවා ෂෙල්ලා, එහෙම නැතිනම් සිල්ක් කොළ ග්‍රෑම්ස් 500ක් උඩවට කපලා අරගෙන තියෙනවා. මුං ඇට ටික මේ විදියට හොඳින් සෝදලා පෙඟෙන්න තියලා ඊට පස්සේ තඹ ගන්න ඕනේ. මේකේ උඩ කුරුට්ට බාගෙට වගේ ගිහාම ඇති, සම්පූර්ණම සුදු පාටටම ඕනේ නැහැ. කොළ පාටට තිබුණාට කමන්නේ නැහැ. ඉතින් ඒක හරි පෝෂණීයයි. ඒක නිසා හොඳින් සෝදගෙන ගරාගෙන මේ විදියට පැය භාගයක් විතර පෙඟෙන්න තියලා ඊට පස්සේ මම ඒක තඹ ගන්නවා. ඒ වගේම හාල් ටිකත් මේ විදියට හොඳින් සෝදලා තඹ ගන්නවා. අපි සාමාන්‍ය බත් වෙන ප්‍රමාණයට තඹ ගන්නවා හාල් ටිකත්. දිගට පෙති ගසාගත් ලොකු ලුණු ගෙඩි දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලොකු තක්කාලි ගෙඩි දෙකක් පෙති විදියට කපලා අරගන්න. අවශ්‍ය තුන පහ මම ඕගොල්ලන්ට සඳහන් කරන්නම්. එකතු කරන ගමන් ඒ වගේ පැත්තකින් ලියලා තියන්නම්. මේ එකතු කරන්නේ බටර් සහ ඔලිව් ඔයිල්. බටර් මේ සැහැන්දක් සහ ඔලිව් ඔයිල් මේ සැහැන්දක්. ඔලිව් ඔයිල් නැත්තම් ඔයාලට වෙන තෙල් කුකින් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පෙති ගසාගත්තු ලුණු ගෙඩි දෙක මේ විදියට එකතු කරගන්නවා. ලංකාවේ අයට මේක ආදේශ කරනවා නම් මගේ යාළුවෝ ගොඩක් ඉල්ලලා තිබුණා මේක ආදේශ කරගෙන හදන විදියත් කියලා දෙන්න කියලා හදන අරාබි කෑමවල. ඔයාලට පුළුවන් මේ වෙනුවට නිවිති කොළ එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු තේ හැඳ බැගින් මේ විදියට එකතු කරගත්තා. ගාගත්තු ඉඟුරු, ගාගත්තු සුදු ලුණු. කිසිම කරදරයක් නැතුව ලංකාවේ අයටත් මේකේ රස බලන්න පුළුවන්. නිවිති එකතු කරගෙන මේ විදියට විනාඩි දෙකක් විතර අඩු ගින්දරේ බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි තක්කාලි පෙති ටික මේ විදියට එකතු කරගන්නවා. හාල් කෝප්පයක් මම තම්බලා පැත්තකින් තියාගෙන තියෙන්නේ. ඒ වගේම මුං ඇට කෝප්පෙකුත් තම්බලා පෙරලා පැත්තකින් තියාගෙන තියෙන්නේ. අඩු ගින්දරේ මේ විදියට කලවම් කරගෙන විනාඩි දෙකක් විතර ඊට පස්සේ අපි තම්බගත්තු හාල් සහ තම්බගත්තු මුං ඇට මේකට එකතු කරගන්නවා. මේකට අවශ්‍ය වෙන තුන පහ තමයි කම්මෝන් කියලා කියන්නේ සූදුරු කුඩු තේ හැන්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කොත්තමල්ලි කුඩු, කොස්බර් පවුඩර් කියලා කියන්නේ. ඉතින් කොස්බර් කියන්නේ කොත්තමල්ලි කුඩු වලිනුත් තේ හැන්දක් අවශ්‍ය වෙනවා. ඔයාලා කැමති නම් විතරක් මේකට වෙජිටබල් ස්ටොක් පවුඩර් එක එකතු කරන්න පුළුවන්. එහෙම නැතිනම් කැට එක එකතු කරන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එකේ එහෙම තියෙනවා. නමුත් මම එකතු කරේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් වෙජිටබල් පවුඩර් එකක් මේකට එකතු කරලා රසය වැඩි කරගන්න. කරි පවුඩර් එක අවශ්‍ය වෙනවා තේ හැන්දක්. කහකුළු තේ හැඳි භාගයක් සහ මේකට තක්කලි පේස්ට් එක. ඒ කියන්නේ අරාබියෙන් එකට කියන්නේ තුමත් මාජුන් කියලා. එහෙම නැත්නම් මාජුන් තුමත් කියලා. රසය අනුව ලුණු එකතු කරගන්න. මුං ඇට වලට කියන්නේ අරාබියේ මව්වස් කියලා. ඉතින් කොළපාට මුං ඇට තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා හොදනකොට ඒකේ උඩ කුරුට්ට චුට්ටක් ගියාට සම්පූර්ණයම යවන්නේ නැතුව ඒක
ඉතිරි ටික ඔයාලා උයලා මේ විදියට හාල් වලට එකතු කරගන්න. ඒ හැම එකම එකතු කරගත්තට පස්සේ කොළ ටිකත් එකතු කරගන්නවා මේ විදියට. මෙතන තියෙන්නේ සිල්ක් කොළ, එහෙම නැතිනම් ෂෙල්ලා කොළ ග්‍රෑම්ස් 500ක් හොඳින් සෝදලා කපලා තියෙන්නේ කුඩාවට. ඉතින් ඔයාලට මේ වෙනුවට ලංකාවේ අයට නිමිති කොළ මේ විදියට කපලා එකතු කරගන්න පුළුවන්. ඉතාම පෝෂණීයයි. මේ සියල්ලම එකතු කරගෙන මේකට හොඳින් වතුර එකතු කරගන්න ඕන. උණු වතුර එකතු කරගන්න. ඒක ඉක්මනින් තඹ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් උණු වතුර ටිකක් වැඩිපුර ලීටර් 2ක් විතර එකතු කරගෙන පැය 2කමාරක් විතර මේක තඹ ගන්න ඕනේ. ඉතින් අඩු ගින්දරේ පැය 2කමාරක් විතර අපි හැරිස් හදන විදියට, එහෙම නැත්නම් ඉරිස් හදන විදියට මේක හැඳි ගාමින් උයා ගන්න ඕනේ. මුං ඇට කෝප්පයට හාල් කෝප්පයයි කොළ ග්‍රෑම්ස් 500යි තමයි ප්‍රමාණය. ඔයාලට අවශ්‍ය නම් ඒක අඩු වැඩි කරලා බෙදලා ඒ විදියට අරගන්න. ඉතින් නිවිති කොළ උනත් එකතු කරනනම් ඒ ප්‍රමාණයටම ඔයාලට එකතු කරලා ලංකාවේ ඇට මේ රසවත් රෙසිපි එක රස බලන්න පුළුවන්. පුංචි ඇට උනත් දෙන්න පුළුවන්. ඉතා පෝෂණීයයි. වෙජිටේරියන් කෙනෙකුට මේක ගොඩාක් ගැලපෙනවා. ඉතින් වෙජිටේරියන් අයට ඉතාම පෝෂණයේ තියෙන අංග සම්පූර්ණ ආහාර වේලක් මේක. මේක විතරක්ම කන්න පුළුවන්. මේ තියෙන්නේ පෑය දෙකකට පස්සේ. ඉතින් මේක ටිකක් මිශ්‍රණය හිඳිලා ඝන වෙලා තියෙනවා. ඒ තාම කෑලි හාල් ඇට වෙන වෙනම පේනවා. ඒක නිසා මේක තවත් ටිකක් හොඳින් පොඩි කරගන්න පුළුවන්. මේ විදියට මම මෑෂ් කරන මේ වගේ ආධාරකයකින් මේක හොඳින් පොඩි කරගන්නවා. ඔයාලට හැන්දකින් වුණත් මේ විදියට හොඳින් පොඩි කරගන්න පුළුවන්. මේක ගොඩක් පරණ රෙසිපි එකක් තමයි. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මේ රෙසිපි එක. මට අතපසු වෙලා තිබුණ එකක්. මම 2012 හැදුවට පස්සේ මේක හදලා නැහැ. ඉතින් මට හිතුණා ඔයාලට මේක නැවත ඉදිරිපත් කරන්න ඕන කියලා වීඩියෝ එකකින්. ගෙදර අය මේක මගෙන් ඉල්ලුවා. ඉතින් ඊට පස්සේ තමයි මට මතක් වුණේ මම මෙහෙම එකුත් හැදුවානේ කියලා. ඔන්න මම නැවත හදන ගමන් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. අලුතෙන් එන අරාබි කෑම හදන්න ඉගෙන ගන්න අයට මේ ප්‍රයෝජනවත් වෙයි මේ වීඩියෝ එක, මේ රෙසිපි එක. ඒ වගේම ගොඩක් මේව හදන්න ගොඩක් ගෙවල් වල හදන්නෙත් නැහැ. ඒ තරම් පැරණි මේක, පැරණි රෙසිපි එකක් තමයි. මේ විදිහට පොඩි කරලා ඊට පස්සේ තව චුට්ටක් මේක උකු ගතියට ආවහම අපේ මිශ්‍රණය හරි. අවසානයේ තමයි දෙහි එකතු කරන්නේ. ඉතින් මේකට දෙහි ගෙඩි භාගික යුස මම එකතු කරගත්තා. මේ තියෙන්නේ පැය 2කමාරකට පස්සේ. ඊළඟට මම මේක ඩිෂ් එකට එකතු කරගන්නවා මේ විදියට. මේක ඉතින් මේ වගේ ටිකක් ලොකු භාජනයකට එකතු කරගන්නේ රස්නේ යන්නේ නැති මාවුන් එකක්, එක භාජනයක්. භාජනයට මාවුන් කියලා තමයි අරාබින් කියන්නේ. ඒකත් මම ඔයාලට කියලා දෙන්න මට කියුණා. ඉතින් මේ විදිහට එකතු කරගෙන ඔයාලට පුළුවන් මේකට උඩින් කොත්තමල්ලි කොළ ඩෙකරේෂන් කරන්න, කරලා පිළිගන්වන්න පුළුවන්. ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. අවසානයේ මේ විදිහට තමයි දකින්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න. අරාබි රෙසිපි වෙන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ අරාබි රෙසිපි වෙන යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. රැදි සිටියට වීඩියෝකට ගොඩක් ස්තුතියි. හැමදාමත් මට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලටත් ගොඩක් ස්තුතියි. හමුවෙමු තවත් රසබර වීඩියෝ එකකින්. ගිහින් එන්නම්. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.